සතුරනවා සුඩන් ලංකා හරහා ඔබ අවස්්‍යාව අතරන ලැබින් පිබඳු විශේෂෙන් ේ දී මහචර හිර මරසේකරයන් තුති පුදනවා අවස්ාව ලබාදී පිළිබඳු. මෙහි තිබෙන්නේ විති විශිද්‍යාලයට වෙල්කම්ට ද ප ශ්‍රී ලංකාග නමුත් පොදේ මේ අවස්ථාව ඔබ ඉන්නේ අපොස උසස් පෙල ප්‍රතිඵල බලාපොරොත් විභාගයට මුුණු දීල මේ දස්සර පතිර. පරීක්‍ෂා කිරීම කරගෙනයනෝ තවස්වල්ප වෙලා දින කන්න ඔබට ඔබේ ප්‍රතිපල් ලැබෙනවා. මේක ඉතාම සුවිශේෂ අවස්ථාවක් මොකද ඔබ මොනදුන්නේ වසර මංකිතන්නේ දසක ගණනාවකින් පසුව අපර් අවස්ථාවකෙන මොකද මුළු ලෝකයම මේ කොවි වසංගතය නිසා බිවිධ ප්‍රශ්න වට මොනදීරීණ අවස්ථාව ඔබේ විභාගට මොනුදුන්නේ ඔබ මේ සියලු කරදර බාධක මධ්දී දෙ ඔබ පපතිඵලය එන අවස්ථාවෙන්කටත් සමහල්ලට දෙවැනි රැල්ල හෝ තුන්වෙිනි දැල්ලහෝ වස්ථාවක ඔබ මූර්ු දෙන්නට වෙන අවස්ථාවෙන්. අප භියුෘ්ධ විශ්වවිද්‍යාලය වශයෙන් මෙහිදී වැදගත් වන්නේ කාරණ කීපයක් නිසා. ඉන්න එකක් තමයි ශ්‍රී ලංකාවේ කෘතික අධ්‍යාපනය නැතැන්. පාසල් අධ්‍යාපනයෙන් පසුවකෙන් උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවල පහසුගම් ලැබෙන්නේ සාපේක්ෂ විතා සුළු පිරිසකට. මන්ද ලංකාවේ පවතින සමාජආර්ථික වට පිටාව නිසා ඒ නිදහස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාලය වරම් ලැබෙන්නේ නැත්ම් ආසන Number of Sea in කකිෙන. ඉතින් විෂයන් තුනක් සමත්වීම තමයි අප උසස් පෙළ සමත්වීම ලෙස පිළිගන්නේ. විෂයන් තුනක් සමත්වීම. නමුත් හැම වෙන කිසි කෙනෙ ඒ මානසිකත්වය නැති බව අපසුගතිහේ ඇවිතු විශිද්‍යාලය තුළ කටයුතු කරන අප දකිනෝ. ඒකට හේතුව තමයි ඒ විශාල පිරිස අතුරින් බුසරක් විතස වෙන විශහල පිරිසාතුරින් හුන්ඩුවත් දෙකක්. තෝරාගන්න ලබන්නේ රාජ්‍ය විශ්විද්‍යාල වලට සමීකරණයක් ආධාරයෙන් එක තමා පිගන්න සෙටස්කෝගන සමීරණ ධාහර තියන්සාහ අප සාමාන්‍යයෙන් පොදුවේ පිළිගන්නේ ඒ සෙටස්කෝ සමීකරණය හරහා රාජ්‍ය විශ්වවිද්‍යාලය බලාපොරත්තුුණත් වෛද්‍ය විද්‍යාව වෛද්‍ය හෝ වෙනත් විෂයයක් හෝ නැත්තන් අඩුම වශයෙන් දියවිද්‍යාන්සේ හෝ බෞති විද්‍යාන්ශයට කිසියම් රාජ්‍ය විශවවිද්‍යාල පොළඹ හෝ නැත්තං දුරබැහැල පවතින තේරුණොත් පමණයි අපේ මාංසිකත්වය තියෙන්නේ අප උසස් පෙර සමත් වනා කියන එක. එහෙම වෙන්න පුළුවන්නම් ඔබ හොඳයි ඔබ වාසනාවන්තයි මහචාර්තුමන් කිව් පරිදි මොකදේ ඒ බුසලක්විතනෙන් ප්‍රක් විදර ප්‍රමාණයට ඔබ අයිති වෙනවා. නමුත් පැහැදිලි එහෙම නැති බොහෝ දෙනෙක් එහම නැති බොහෝ දෙනෙක් බිඳුුණු මාන්සිකත්වයගෙන් නවි සිටින්නේ. අප වි විශ්විද්‍යාලයට විශේෂයෙන් විද්‍යා උපාජ සඳහා අදුම්පත් කැඳවගහම. ඒ එ විශාල පිරි දාහකකික්දස් පන්සයක් වෙන පිරිසට අපි මුලින් කතා කන්නකොට අපිට පේනවා. ඒඇගේ බිඳුුණු මාංසිිකත්වය මක දෙදයාගේ යහළුවන් ඉහෙළියන් තිවිද්‍යාලි හෝ වෙනත් විශ්ි විද්‍යාල ලිගනගන්න නිසා ඔවුන්ගේ තිබෙන්නේ බිඳුණු මාංසිිකත්ය. ඉතින් අප දැන්තේරුම් ගරන්තෙන දී තමයි ප්‍රථමයෙන් අප කළ යුත්තේ ඔවුන්ගේ බිඳුණු මාංසිිකත්වය අයින් කරලා. දනාත්මක ඉදිරියට යන මානංශිකත්වය ඇතිකිරීම කියන එක. ඒක තමයි පලවිනිියංකයට අප දැන් බර යෝදා තිබෙන්නේ මක දහේතුවේ බිඳුණ මානසිිකත්වය තුල ඔුන්ගේ පෞරුෂ්ය දුරල පෞරුෂයක ඉදිරියට යනට විශාල ප්‍රශ්න මතුවෆේලිය කෙනෙක් හැටියට තමයි ඒ එකලු හිතන්න. ඒ කියන දේ තමයිෆෆල සන් ඉවට් කියලා කියනවා. ගෝන්. පුදගලෙක් නේ එක ඉවරයි ජීවිතයේෆෙල්වෙ චනති සෙම කැෙනෙක් මෙතෙනෑ විවාාගෙන්න්නේ මේ වෙනත් විද හේතුුන්ුොලින් අපි කවරුත් ෙල් ලති නො ඒක සිදියක්ස්දත් තුමාර ස් බ්‍රන්් ිය්ඩේ වහට ගෙත් ්‍රෙඩීද තුමාරෝ කියනෙක තමයි දෙන්න තියෙන අදහසස් තියන්නේ එතෙන්දි ඇත්තම කියනනං ශ්‍රී ලංකාවේ ප්‍රථම උපාධයක් ලබා ගැනීම කිසියා මභියෝගාත්ම කාරණයක් පීතිබෙන. ඒද නමුත් ඒ තුළ මාදකින අනෙක්ෂත්්‍යය තමයි මේ පැයකීපයකින් ඔබේ දැනුම්ම මැනලා. ඒ අනුව ගන්න තීරණය ඔබේ ජීවිතය පිළිබන් තීරණයක් නොවන බව. මේකට තේරච්ච නැති බොහෝ දෙන අප දන්නවාද තේරච්චයියට වඩ හොුුවක් ඉදිරියෙන් ඔවුන්ගේ ජීවිත ගත කරන්න බව ඔවුන්ගේ මානසිකත්ය සකස් කරන ඔුන් ඉදිරි ගහින්තිය ඔබේ බෙන කුසලතා. සිසේත් ඔයවිදින මනන්න බැරි බව දැන් විශ්වවිද්‍යාල වල පවා ආචාරවරුන් පිළි අරග තියෙනවා. ඔබ තුළ තියන සමස්ස කුසලතා විශාල ප්‍රමාණයක් තිබෙනවා ඒ අවධකර ගැනීමටතමයි වැදගස් ලන්නේ. අ මට මතකයි අබ්දුල් කාලාමම්තුමා ලංකාවට ආපුවෙලාව දෙදස් දොලහහි දවස්තුනක් අපිට පුළුව ගුණහම්පුුවෙන් එතුමන් කරපු හැම දෙසමකම එතුමන් කිව්වා එතු කෝට් කරා රිසිිවරෙක් හා රිි පතාන්ජලිකන පරොත් දෙකේ විතර හිටපු දිවත් වියට පුද්ගලයෙක්. එතුමන් තමයි ගුරු යෝග පාදරෝ යෝග කියල කියන එතුමන්ගේ කෝටං එකක් එතු කිව්වා අපි කිසියම්ඉස්පයි by අඩජෙ ඒ අපි හෝල් හා මුල්ලු හිතිම් අපිකට බැස්සොත් අපේ තියෙන මේ සුප්ත වෙලා තියනෙන මොලෙකොට සේරම අවදි වෙලා යන බව. ඒ අපිදැන්රන්නේ ෘති විද්‍යාලේ ඒ පහසු කම්තියන මොකද වෘති ශවිදාලග විශේෂ කරන්න හචාර්තිමත් මතකර ඒකත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් නිසා මේ රාජ්‍ය විශ්විද්‍යලයක්වැ වෘති විශවිද්‍යාලේ ඉසල්ස්කෝ එක හරහා නෙමේ අපි ගන්න ඔබට පුළුවන් උසස් පෙල සමත්නම් වසර තුනකින් හතරකින් උපාදයක් ලබාගන්න එහෙම නැත්තං ඔබේ උසස් පෙළ අඩුවක් තියෙනව නම් පදන පට මාලාක් කොස්සෙ. අප ඉදිරි යන්න පුලුවන්කම තියවා මොකද මේ කාලේ අපි වහන්න හොඳනෑ කිසිම කෙනෙකුර අධ්‍යාපනය කියෙ ඩිකේශන් රෝල් කියලා කියන්නේ. අපේ අවස්ථාවනුව අපි ඇතුළවෙන්න පුළුවන් මා්‍ය අර්තුමාගේව කිව් ලෙල් ැඒවගේමතමයි අධ්‍යානය සඳහ වූ එස්සල්ක් තියනවා ශ්‍රී ලංකා කොලිට ්‍රේම්ක් ලෙවල් ය ඒ අනුව පරවිනි මට්ටම දෙවැනි මට්ටම අපි කියන්නේ පදනම් මට්ටම කියලා තුන හතර පහ හය තමයි අපි කියැන උපාදි මට්ටම් කිය. එතා මේ ඕන මට්ටමකින් ඇතුවෙලා ඕන මට්ටමකින් එලියට යන්ඩ පුලන් අවස්ථාව තියෙනවා. ඔබ කාගේත් සිහිනේ වන්නේ කොමද ඇ බලමු ඔබේ සිහිනේ සිහ සැබෑ කරගන්න නමාරි ස මහල්ලාට. ඉල සයින්දත ඔබේ සිහිහනය හුඟක් කලාට මේ වගේ සිහිනයක් තිබෙන්නේ. ඔබ කාගෙත් සිහිනය වන්නේ මේ වගේ කිසියම් දිනක මේ වේදිකාව මත කුලපතිවරයක්ගෙන් උපාධයක් ලබන සුන්දර අවස්ථාව. මේලාමත් මීට අවුදු හතරට ස්සෙල්ලා බිඳුණු මානසිකත්වයෙන් හිටපු ලමෙක් නමුත් අද වෙනකොට මේ උපාධිය ලබාගෙන ඇයිතාම ඉහල මට්ට මේ පෞද්ගලිකන්සිය රැකයාව ඉදී තිබෙනවා. වෙන කිසිවක්න මේ. උත්සාහයේ සහ ඒවගේ සමූහයක්. මෙහිදී අපි බලමු මේ වගේ එකක් අපි තෝරගැන්න ඇයි කියන එක අප විතුශිද්‍යාල දර්ශයයක් එක බොහොම ්‍රමණීය පරිසයක තියන අප විද්‍යා හතාක්ෂණ පීතය එක හේතුවක් තමයි දැන්කාලේ අපේ ශාකා මුල් ලංකා පුරා විදදිී තිබීම. සෙන්ටල් කැම්පස් එක නාවල තිබුණට සටර්ස් හැම පලාාතකම තියෙනවා පලාාත් නමයට ඒවගේ ටඩි සෙන්ටස්න මේක පුරාම. අපේ පනතක් කාශ්‍රයෙන් තමයි ශ්‍රී ලංකාවේ වි ශසිද්ධාලය ස්සාාපිත වන්නේ ඒක තමයි මේ ඕපන් ිස්ටස් විෘත දුරස් අධ්‍යාපනය ප්‍රක්ටිස් කරන නැත්තං ක්‍රියාවී යොදවන එකම ජ්‍ය ශවවිද්‍යාලය ප්‍රෝගාම විශවවිද්‍යාලයයේ මේ ගනත් ඇි පොඩ්ඩක් සඳහන් කරමු විවෘත්ත දුරස්ස අධ්‍යාපනය කියන්නේ මකක්්ද කියන එක විවෘත කියන්නේ ඔබ කාටක් විවුත්්තයි කියන එක. මොකද සීමිත පිරිසක් සඳහාන මේ හැම කෙනෙකුටම විවුත්තයි කියෙනෙක මුලට යම් මුල මංල් හිටපු තැටයන න්න පුළලන්න ද ාවකක්ක. ඕන්ිස් ලනි කියන එක ියුෘත්් ඇග ගැන ඕනම කෙනෙකුට ඇතුළන්න පුුවන් තමන්ගේ දක්ෂිතාවේ තමන්ගේ අධ්‍යාපන මට්ට මත එසරට යන පුළුවන්. දුරස්ස කියන්නේ මේ සියලුම පාටමාලා අභ්‍යන්තර පාටමාලා වනාට මේ පාට මාලා ඉගැන්වීමම සිද්ධ කරන්නේ සාමාන්‍යය මුොහුන්ට බොහුන්ලා ගැන්වීමකින් වන නිසා. ලක රාමදැන් දුරස් අධ්‍යාපනය ගාක් ජනප්‍රීවෙනවා හේතු කීපයක් මත. එක හේතුවක් තමයි දැන් ජීවිත කාලයේ කෙටීයේ කාලට වඩා. මොකද කෙටි කාලයක් ඇතුළත අපිට ප්‍රශ්න වැඩී ජීවන වියද වැඩිමනිසා හුගාක් ළමයි දැන් අධ්‍යාපනයට යොමුවෙද්ද කිසියම් ආකාරයක ආර්ථික ප්‍රශථවලට මූුණු දෙනවා බොහෝ දෙනෙක්. එහිදී කොහොමදා අපි මේ ආර්ථික ප්‍රශසත් විසඳගැන ඉස්රහට යන්නේ. අපි අපේ කරපු සංර නොරදි පේනවා බොහෝ පීටවල අපි පිට හයක් තියෙනවා බොහෝ පීටවල ළමයි ඇතුල්වෙනකොට සයට විශ්සක්තියක්ක් වන රැ ප්‍රතිශතය පිටවෙන කාල වෙනකොට හැත්ත පහක් අසුවක් විතර රැකයා සහිතවයි පිටවයන්නේ. ඒ උපා ජාරි දැක යනුවන්න පුළුවන් නමුත් හැම කෙනෙක්ම කාරණත් දෙකක් තියනවා. මුදල් ඉපයේ මක් සිදු කරන අතර exposure to world of work. ගාග් වෙලාවට අපි ඉගෙන ගත්තාට මදි වැඩ කරන තැන පුරද්දස් තියන්නට එක අපි ග ව work කියලා. සමහරන්න උපාදී ඉදිගට කරගනරෙන යනවා නමුත්පන world of work එතකොට යාගොලු වැඩ කරන්න වැඩ ලෝකයට ගහම තමයි. ප්‍රශ්න ති වෙන්නේ මොකද වැඩ ලෝකයේ තමයි අප තුළ තියෙන මුදුකුසලතා. සෝස්ටල්ස් කියරකින ඒවා හරියාකාරවෝ භාවිත වෙන්නේ. එහෙම නැත්තන් ඔබට කවදාවත් ඒක ජෑග්‍රහණය කරන්න බෑ. ම ඇහ මහජාර්තුමා කිව්වා මේ කාලය ඔබට කරන්න පුළුවන් කාරණ කීපයක් තියෙනවා එකත් තමයි ඉංග්‍රීසි අනිතක තමයියි අනිතක තයි මුදු කුසලතා නතා ොස් ටිල්ස් ියොලොක් කරන කිය එක. මොකද ඔය ඔය තුන, අධ්‍යා වශයෙන් ඔබ පෞුරුෂය ශක්තිමත් කරන දේවල්. මොකද විසේක්වෙන සියවසේ ජීවිතයක් නෑ ස්වභාෂාව දැ නැත්තම් ජවිභාෂාව ලිංකින්න් ලංග්වේද් එකක් දන්න නැත්තං ඒ වගේම තාක්ෂණය පිළිබඳ හැඟීමක් නැත්තම්. ඒවගේම තමාගේ විශේ්‍රේෂවයේ මේ විසර හට ගහිලා නැත්තම් මුදු කුසල ද නැත්තම් ඔය පහ නැතුව අපි විසියකින් සසිවස ජීවතෙන් බෑ මේ නිසා ඔබ රැකියාවක් කරන්න ගමන් අර කිව් වගේ කාටහරි උගන්නන ගමන් හෝ ඒ කරන්න නමුදරල ඒ කන්න ගමන් හෝ ඔබේ කනවානම් ඔබට අ රැක අවස්ථාවක තිබෙන ලැකියාව තියෙන ඒ අපේ මේ ඒ පුහුණුවත් කොලිපිකේෂණ එක දෙකම ලැබෙන හොඳ උදාහන්යක් තියන අපේ ීටෙක් ඉන්ජනීරෙන් ඩිගියක් කරපු කෙනෙක් සකන් අප බිග්‍ර එකක් තියෙන කෙනෙක් එක පෝයියේ ඩිගරි එකක් ඒ තියන කෙනෙක් ගියා ම පරක්ෂයක් ොරල්ට විශ් ද්‍යාන ඇැවිල්ට එකකඩ එකක් තියෙන කෙනෙක් දෙන්නගහම අවසානයේ අපේ ක ස්සිලෙක් වන අපප සියෙක්න සිරෙක් වන්න ේතුවතමයි ඒයාට අවරුන්ද එක ක්ස්පිරන් ඇඩලෝ මොක දයා ඩිප්ලෝමක් කරපු වෙලාවන්ද ය ඉන් ඇ කෙ හැරට වැඩ කරලතිනවා යතුව ෙගොලු බැලව ඩිග්‍රියක තියන කෙනෙක් විතරක් ගන්න අද නැත්තන් ික්්‍රියකසා ක්ස්පීරස් එකක එකට සලකනවාවද කියෙනෙක් ඉතින්නිසා හැම විටම එස්පිරියන්සයි දැනුමයිකෙනක කොලිපේෂන් එකයි දෙකම එකක්තුව එක තමයි අනික ඇතිකට තවත් එකක් කඔොපට කියන්නට න සහරයින්නවා මේ පාජ්‍ය විශවිද්‍යාලයකට ගියා හෝ නොගියා හෝ අහුවෙන හවෙනක ෝස්සක් කරන ඒකත් කල්පනා කරන්න ඒ අගේ පහසුකම් ඒක තින කොලල්ිපිේෂන් බැලු හම රැකියාවකට එකට එකක් ගැලපෙන්න්නේ. ඒ නොගැලපෙන දේවල්ලලට කාලයසාස්ශ්‍රමයත් බුදුලත් මියදන් කිරීම ඒතනක් වැදගත් නෑ. ඔබට ඉසල්ලා යම් ඒ එකක් තියෙනවනන් ඒ ඒකට ගැලපෙන දේවල් තමයි සිද්ි කරන්න ටන ඔබ සයන් රැකියාව ්‍යාපෘති පටන්ග බ පුලන් න්තුරපොනෝෂි් සටිටක්රන්න එකක ඔබේක් වැව ඒ පැත්. ඉති ඇනිසා ඒකත් මතකතියාගන්නට ඕන එේ විවෘත්ත දුරස්ට අධ්‍යාපනය තියන එකවාසියක් තමයි රැකියාවක් කරමින් මේ උපාජි කරන්න පුළන්බීම එකදී. අපිට සරකන දෙයක්ත මයි රැකියාවක්න්නකට ඔබේ විශාල කාලයක් ස්‍රමයක්ඒේ සඳහා වැෑවෙනෝ. එතකොට අපි කියන්නේ විති විශිද්‍යාලය පහසුකමත් යෙනවා එනැටම් දුරස් අධ්‍යාපනයේ පහසුමත්තියන ලක් ිල් දිීර ති ඔබටන්න ඔබේ දිිග්‍රේක් කන කාල දික්රන්න පුළ ත්‍රේචබ ත්‍රේච් කරන්න පුුවන් ත්‍රේච් කරලා කියලා ඒ වටිනා මඩුවන්න න ඔබ ෆස් ලාසික යන්න පුළුවන් ස් ලාසික යන්න පුළුවන් ඒ දෙපැත්ත බැලන්ස් කරග න්න පුුව අපි බලමු තව කාර තව එකක්ට and learning through distance mode මෙන් ි මෝට් කිවහම අපිට අපි මුොහුන්ට මුහුල්ලා කෙන්නේෙ ගැන්නේම් ඒවගේම මාර්ග ගත නැතම් ඔන්ලන් නැතම් වීඩිය ෝඩ ෝඩියෝ විිශ පැසිලිතික දෙනවා ඒවගේමෆස් ප ප්‍ර පිල්ට්‍රිප් සියල්ල එම සිද්ද වෙන ඕන් පේස් අපි රැකියාව ගොඩක් බර වැඩි නම් අපි ගොඩක් මෙට ස්්‍රෝ කරගනි ස්රට යනවා නමු ස්ෝවන්ස්ටේද යන්න පුලුවන්කම තියනවා මේ සමයි මල්ටිපල්්‍ර මපල් එක් කියන්න මේ අධ්‍යාපන ඉදි මග නම්ලශ මෙත තියෙන level 12 ෆන්න් ල එක ජී level. ඉළඟට ඩිපලෝම ලෙවල් එක තියෙනවා මේතික ඩිග්‍රී්‍ර34ෝෆගන් ඩිග්‍රේ එක මේක ස්පේෂල් ඩික්රේක මස්ටර්ස් ඉළඟ ඩම්ෆිල් පේද යන්න පුළන් උඩට එතුර අපිට පහසුකමත් තියෙනවා ඔබේ තියන පහසු කමානුවවා ජීසි එෙවල්නං එක දැනකින්ගන්න පුළුවන් ඕලවෙල් නක තැනකින් එන්න පුුවන් ඊළඟට මේ තැගලින් ඇල් ඕනත් තැනකට අපි ෙලිය යන්න පුුවන් සටිට ඩිපලෝමරග ල ල තින දැන්වර්තමාන කාලේ මතක දියගන්නවට වැඩගත්ධ ගත්තමයි කොතන්න කොහොම ඉගෙන ගත්තත් අපි. සූම් හර හගෙන ගත්ත සුම් හර අපි ලෙක්ටස් ගත්ත සේස් ටඩි කිය එක තමා විසිල් කළ යුතු වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒකට අපි කියනවා සාමාන්‍ය ක්‍රෙඩිට් හැකට නෝෂනල් ස්ටඩිය අවස් කියන. එක ක්‍රෙඩිට් හැකද අපි ලෙක්ටර එක හගෙන ඉන්න වෙලා පමණක් නෙමේ අපි කරන්න ස්ටඩියක සියල්ල බැලුවොත් අපිටෆැ පණහන් කපියකට ඉෙදිලා තියෙනන ඇරේ මේ දමන්ගේ හැකිියාව අඩුනං ඒ පැතර කොගනේෂන් අඩු කියර හිතෙන වනම් ඉරට වැඩි වෙලාවක්කෝ අඩ වෙලාක් කැර පුල නමුත්ඇවරේජ වැඩ කර තියන්න ඕෝන ඒවගේමතමයි ලපෝෆ practical workshop සාමාන ද දතර. තිය වැඩකරගෙන යන අතරේ තියනවා ඇසෙස්මන්ස් ඒ අතර තමයි ෆොයින්ල් ලැසිමට් එකට යන්නේ එමනතු මුළලු අවරුද්ධමකරු වැඩ අපි අවසාහන පැතුනින් පමණක් නොවයි ඔබව මනන්නේ එදිනදා කරන්න වැඩත් මැනගෙන තමයි අවසාන වසියෙන් යන්නේ. හොඳ අපි මේ කෙටි වෙලාව ඇතුරත ඔබට කියන්න අදහස් කළේ පලවෙනි කාරණය තමයි. ඒලෙල් ඉසෙස්කෝ එකෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් නොලබනාට ඔබ බිඳුණු මානසිකත්වයක් ඇතිවියතු කෙනෙක් නොවෙයි. ඔබ විෂයන් තුනක් සමත්නා. ඔබ බ්ලංකාව උසස් පෙළ සමතක් හැටරතියන්. ඔබට කළහැකි වැඩ රාශියක් තිබෙනවා. ඒ රාශය තමයි මීට කලින් මහචාරිතුමන් ඔබට පැහැදිලි කළේ. මේ රාශිය හරහා රාජ්‍ය විශ්විද්‍යලයක් හෝ වෙනත් ඒදේවල් හරහා ඉදිරියට යාමේ හැකියාව තියෙනවා ඉදිරියට ගියොත් ඔබට ප්‍රථම උපාධට පුළුවන් ඒ වගේ තමයි උපාදියත් සමග ඔට වැඩ කරන්නත් පුළුවන්නම්. වැඩ කරන්නත් පුළුවන්නම් ඒක තමයි වඩා හොඳ එතකොට ඔබට උපාධියත්ට ලෝකයේ මේ සඳහා තිබියයුතු ප්‍රධාන ගුණතුනක් අපේ ඉතිහාසි සඳහන්යනවා. ආර් නික්කමත යුන්ජත කියලා. ආරභත කියන්නේ අපි තියෙන්න්න ටෝනේ අමක් අරබන්න පුළුවන් ශක්තිය. යුතු විශුද්‍යාලයට ඇැවිල්ලා සීයක් රජි වුණොත් ඒයට ආර්භත ආරම්භක ශක්තිය තියෙනවා. නමුත් නික්කමත කියන්නේ ඉදිරියට පාටමාලාව කරගෙන යන්න පුළුවන් වෙන්න එකෙන් කොටසකට විතරයි. ඒ අතරේ මඟතියෙන බාධක බිඳගන්න අවසානය දක්වා. අපදෙන් පොයින්් යන්න පුළුවන් වෙන්නේ යුන්ජත කියන ශක්තිය තියනයට විතරයි. එනිසා ඔබට මා සුබ පතනවා ඊළඟ මට්ටමට ඊළඟ අධ්‍යාපනය ඊළඟ පියවරට ඔබ යන්න ඒ ශක්තිය තියාගන්න ඒ අනාතරය ඔබට එන සියලු බාධක මැඩග නීදිරයට යන්න පුළුවන් විදිේ ශක්තියක්න් ඔබ පෞරුෂය තුළ ජනනය කරගන්න. හැම කෙනෙක්ගේම අපේ ඇගෑ ඇතුළ ඉන්නවා ඇලඩින්ගේ පුදුම් පොහන හිටිය වගේ කෙනෙක් ඉන්නවා. වෙලා තියන්නේ ඒ නිදී. එනිසා අපි අපේ අභ්‍යන්තරය ඉන්න ජිනීව ඇහරවගන්නටඕන එහ හැරවගත්තොත් බ අධිෂ්ඨාන කරගත්තොත් මම නවතින්නේ අහවල් තැන කියලා ඒ අධිෂ්ඨානය ඔබ ශක්තිමත් කරාව. අපි වාක් වෙලාට අපේ මානගේ ලංකා පවිච්චි කරන්නේ. අපේ මොලේ මලයෙන් දහයෙන් එකයි අයිස් කැටය පාහනකොට වගේ උඩ තියෙන දහයෙන් එක තමයි අපේ කොංශස් මයින්්ක කියන්න. නමුත් යට තියෙන විශාල සපකොංශස් පයින්්ඩ එකට අපි කිසි දෙයක් කියන්න එනෑ අපිට ඕන දේවල්. ඔබ බේ සක්කොංශස් මයින්්ඩ එකට කමාන් කරන්න මට මේ දෙය කරන්න ඕනකිර එකකට ඔබෝ ශක්තිමත් කරයි ඒ ශක්තිය ඔබවි ඉදිරිට ගෙනයි. ඔබ කිසිම වෙනත් බාහිර දේවල් ගැන විශ්වාස්තියන්නට එපා. ගාත් දෙනෙක් මේගේ අවස්ථාවල නො ඒක් දියල ගැන විශ්වාස්‍යාන කිසි දෙයක් ගැන විශ්වාසේති යන්න. අත්තාහිත්තනො නාතෝ කෝහිනාතූ පරෝසියක තමන්ට තමන්ග ශක්තිය පමණයි පිට කවුඩුත් මත ය පෙන්ිපා. එහෙම කරපු අය දහස් ගැනනක් අද අපේ විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා මාදදකිනවා දෙෙස් විදෙස් රැකියාවලේ දිනායි. ඒ අයිදියා දැක්කාම අපට සතුටයි. පට ක් වු හතරක ිස්සල්ල පහක ස්සල හයක ටිස්සල්ල ඒයකොහොමද ිඳුණු මාංසිකත්තිය ුතු එතිතන් ක අපිය ගටාව කියලලා නමුත් අද අපි සතුරු වෙනෝ එය ඉන්න තෑන. මා විශවාස කරන්නා ඔ ඔබ දිහාත් බල්ල අපිට සතුරුන්න පුළුවන් වෙයි තවරුදු හතරප පාක් කියයනකටස්ති මෙම අවස්ථාව විවෘර්ත වන්නේ ඔබගේ ගැට්ටලු නිරාකරණය කර ගැනීමටයි. ඔබට අද පැවැත්වූ සමන්ත්‍රණය සම්බන්ධයෙන් ඇති ඕනෑම ගැටලුවක් ඔබට පහසු භාෂාවකින් අප වෙත යොම කිරීම හැකියාව තියෙනවා මට දැනගන්න පුළුවන්ද සිටියේ නැ සයින්ස් පැකඩිය එකේ දෙන ඩිග්‍රියකට අලුතෙන් වෙජිස්ටේෂන්ස් ගන්න කවද්ද කියලා ්‍රස් ැච් එකගේ ස් ෙමස්ට එක අරම්භ කරලා තියෙන්නේ අරම්භ කලටික දසක හිලා තියෙන්නේ. ලබන මාර්ත අප්‍රේල් අතර වෙනකොට අපි ආරම්භ කරනවා මලුත් බැච්චික සඳහා ඇපලිකේන් කෝල් කරන. එකතක ඔ මංගිට ප්‍රති පර ඇවිල්ල ටික දස ැනකට ඔබට පුලුවන්ම ලබවාඇපිකේෂන් දාන්නට ඒ එතකොට අවු දුතුනේ පාටමලාවත් තිබෙනවා බSC පාටමලාාව ඒ අවරුත් දෙකක් අවසානයේ ඔබේ ප්‍රතිපරණුව ඔබට පුළුවන් විශේෂ වේදී උපාධයක් සඳහා දි ලෝ සිබ්බා එක පාරක් තව මාස මගන හතර පහක්කයි ලෝයකට යන්න ඒවගේ හෙල් සෑන්ස් කකටි තියෙනවා ඩිග්‍රී කීපය තිබෙනවා මල්ෙස් ඩිකරික තියන මඩික ලබරු සන් ය සයිකරොජී තියෙනවා නර්සිනං සිං ෆිල් එක ඉන්න අයට තියෙන්නේ සයිකලෝජී එමල බේසික් සයින්සස් වගේ මේ උපදි පට මලක පැක්තින ඔබ ඉතාම පහසේ ඔබට ශ්‍රී ලංකා ුතු දැන ඔුල් වෙබසයිට් එකට ගනගේ වෙබ්සයි්ගේ සියලු විස්තර සඳහන් වෙනවා. මේදසර අට න ෙබසට හ ෙබසයි් එකගේ සලුම් විස්තර ඔබට ලබාගන්න පුුවන් දැනරත් අපට දුරකර පනිිවිලිකගෝ නවට අන්ඩපුලන් ඇසුල්ලියෝ පිබඳරන් මෙදස්ස ැටල තියෙනවා නමුත් මංහිතයන්නේ හොඳ දේතින වෙබ්සයිට හර සබද ළුවක තිය.